ප්‍රකාශවර්තිතාව කියන එක ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රකාශවර්තිතාව කියන්නේ මොකක්ද කියලා මුලින්ම බැලුවොත් එහෙම ප්‍රකාශවර්තිතාව කියලා කියන්නේ දවසේ ආලෝකය වැටෙන කාල සීමාව දිගද කෙටිද කියන එක මත පිපීම වෙනස් කරනවා කියන එක. ඉතින් ඒක අපි සරලව අර්ථ දැක්වීමක් විදිහට කිව්වොත් එහෙම පුෂ්පීකරණයේදී කෙටි දිවා හා දිගු දිවා ආලෝක කාල සීමාවේ වෙනසට සමහර ශාක ප්‍රතිචාර දැක්වීම ප්‍රකාශවර්තිතතාව කියලා හඳුන්වන්න පුළුවන්. මේ ආලෝකය ලැබෙන කාල සීමාව කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම මොකක් හරි ශාකයක් දවසක් ඇතුලේ සූර්යාලෝකයට හරි වෙනත් ආලෝකයකට හරි නිරාවරණය වෙලා පවතින කාලය තමයි අපි දිවා දිග කාල සීමාව කියලා හඳුන්වන්නේ. දැන් අතීතයේදී නම් අපිට කෘතිම ආලෝකයේ සැපීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් අද වෙනකොට අපිට ආලෝකය හරිතාගාරයක් ඇතුලේ කෘතිමව පාලනය කරලා අවශ්‍ය ප්‍රමාණයට දෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ශාකයකට ආලෝකය ලැබෙන කාලයට තමයි ආලෝකය කොච්චර වෙලාවක් ලැබෙනවද කියන එකට තමයි අපි ආලෝක කාල සීමාව කියලා කියන්නේ. ඉතින් ස්වභාවික පරිසරයේදී අවුරුද්දේ සමහර මාසවලදී දිවා කාලය කෙටි වෙනවා, සමහර මාසවලදී දිවා කාලය දිගු වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ නම් දිගම දිනේ වෙන්නේ ජූනි මාසෙ 21 වෙනිදා. එදාට සාමාන්‍යයෙන් දිවා කාලයේ දිග පැය 12යි මිනිත්තු 30ක් වෙනවා. කෙටිම දිනේ බැලුවොත් එහෙම දෙසැම්බර් මාසෙ 21 වෙනිදා තමයි ලංකාවේ කෙටිම දිනේ කියලා සැලකන්නේ. එදාට සාමාන්‍යයෙන් අපිට දිවා කාලය පැය 11කුත් විනාඩි 40ක් ලැබෙනවා. එතකොට මේ දින අතර වෙනස, දිගම දිනේ සහ කෙටිම දිනේ අතර වෙනස ලංකාවේදී මිනිත්තු 50ක් විතර වෙනවා. 12යි 30යි 11යි 40යි අතර වෙනස. එතකොට සමහර රටවල නම් මේක මීට ගොඩක් වෙනස් වෙනවා. මොකද සමහර රටවල මේක පැය 3 දිගම දිනේ පැය 20ක් විතර වෙන අවස්ථා වුණත් දකින්න පුළුවන් අපි රවාසන ප්‍රදේශවලට ගියොත් එහෙම. හොඳයි. ඉතින් ඕක තමයි ආලෝකය ලැබෙන කාල සීමාව කියලා කියන්නේ. මේ ආලෝකය ලැබෙන කාල සීමාවත් එක්ක ශාකවල මල් පිපෙනක තීරණය වෙන ආකාරය දිහා බැලුවොත් සමහර ශාකවල දිවා කාලයේ දිගුනොත්, දැන් මේ පළවෙනි අවස්ථාවේ පෙන්නන්නේ දිවා කාලය වැඩි රාත්‍රී කාලය අඩුයි, එහෙම වුණාම මල් පිපෙනවා. සමහර ශාක තියෙනවා ඒ වගේදී රාත්‍රී කාලයේ වැඩි වෙලා දිවා කාලයේ කෙටි වුණොත් තමයි මල් පිපෙන්නේ. ඉතින් මේ අනුව අපි සමහර ශාක දිගු දිවා ශාක විදිහටත් සමහර ශාක කෙටි දිවා ශාක විදිහටත් නම් කරනවා. සමහර ශාක වර්ග තියෙනවා මේ දිවා කාලයේ දිගේ බලපෑමකින් තොරව මල් පිපීම සිද්ධ වෙනවා. එහෙම ශාකත් අපිට පරිසරයේදී හම්බ වෙනවා. ඉතින් කොහොම වුණත් මේ ප්‍රකාශවත්තාව කියන එකේදී අපි කතා කරන්නේ දිගු දිවා කාලයකදී මල් පිපෙන ශාක, එහෙම නැත්නම් දිගු දිවා ශාක සහ කෙටි දිවා කාලයකදී මල් පිපෙන ශාක, එහෙම නැත්නම් කෙටි දිවා ශාක කියන ශාක වර්ග දෙක ගැන. එතකොට ප්‍රකාශ වර්තිතතාවයේ කායික විද්‍යාත්මක පදනම කියන එක ගැන කතා කරද්දී පුතේ ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ ප්‍රකාශ වර්තිතතාවයට බලපාන්නේ මොකක්ද කියන එක. ප්‍රකාශ වර්තිතතාවයට බලපාන්නේ ශාකයේ තියෙන තද නිල් පාට ප්‍රෝටීනමය සංයෝගයක්. ඒකට අපි පයිටක්‍රෝම් කියලා කියනවා. එතකොට පයිටක්‍රෝම් වර්ග දෙකක් ශාකයේ තුල තියෙනවා. රතු ආලෝකය අවශෝෂණය කරන පයිටක්‍රෝම් සහ ඈත රතු ආලෝකය අවශෝෂණය කරන පයිටක්‍රෝම් කියලා. හරි. මුලින්ම දිවා කාලයේදී හොඳට අවුව තියෙනවා. ඒ කියන්නේ ආලෝකයේ වර්ණ ටික ඔක්කොම මේ වෙලාවට පරිසරයේ තියෙනවා. එතකොට රතු ආලෝකය අවශෝෂණය කරනවා. කවුද රතු ආලෝකය අවශෝෂණය කරන්නේ? රතු ආලෝකය අවශෝෂණය කරන පයිටක්‍රෝම්. එයා රතු ආලෝකය අවශෝෂණය කරනවා. රතු ආලෝකය අවශෝෂණය කරලා මෙයා ඈත රතු ආලෝකය අවශෝෂණය කරන පයිටක්‍රෝම් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒ වගේම ඈත රතු ආලෝකයේ අවශෝෂණය කරන පයිටක්‍රෝම් හැදෙන හින්දා ෆ්ලොරිජින් කියන රසායනික හෝමෝනය, එහෙම නැත්නම් මේක තමයි මල් පිපීමට බලපාන හෝමෝනය, මේ හෝමෝනය ඇති වෙනවා. ඇති වෙන්නේ කොහෙද? දිගු දිවා ශාකවල. එහෙනම් ඈත රතු ආලෝකයේ අවශෝෂණය කරන පයිටක්‍රෝම් හැදුනහම දිගු දිවා ශාකවල ෆ්ලොරිජින් කියන මල් පිපීම උත්තේජනය කරන හෝමෝනය නිෂ්පාදනය වෙලා මල් පිපීම උත්තේජනය වෙනවා. නැත්නම් මල් පිපීම සිද්ධ වෙනවා. පැහැදිලිනේ. ඊළඟට ඊළඟ අවස්ථාව තමයි දැන් ඉර බැලගින් රැ වෙනවා. බාහිර පරිසරයේ උන්ට ආලෝකය කියන එක අඩු වෙනවා. එතකොට පරිසරයේ තියෙන්නේ අදෝරක්ත ආලෝක තත්ත්ව. එතකොට ඈත රතු ආලෝකෙන් අදෝරක්ත ආලෝකය තියෙනවා.
ඈත රතු ආලෝකය අවශෝෂණය කරන්නේ කවුද? ඈත රතු ආලෝකය අවශෝෂණය කරන පයිටොක්‍රෝම්. හරිනේ. ඈත රතු ආලෝකය අවශෝෂණය කරන පයිටොක්‍රෝම් ඈත රතු ආලෝකය අවශෝෂණය කරනවා. ඔන්න එයා අවශෝෂණය කරනවා. හරි. අවශෝෂණය කරලා මොකද වෙන්නේ? රතු ආලෝකය අවශෝෂණය කරන පයිටොක්‍රෝම් බවට පත් වෙනවා. ක්‍රියාවලියේ වේගය දිහා බැලුවොත් මෙන්න මේ වගේ. වැඩේ තේරෙනවනේ? බොහෝම හැමීට තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකට ලොකු කාලයක් ගත වෙනවා. හරි. ලොකු කාලයක් ගත වෙනවා. ඒකින්ද දීර්ඝ රාත්‍රී කාලයක් ඕන වෙනවා. දීර්ඝ රාත්‍රී කාලයක් තිබුණොත් තමයි ඈත රතු ආලෝකය අවශෝෂණය කරන පයිටොක්‍රෝම් ඔක්කොම රතු ආලෝකය අවශෝෂණය කරන පයිටොක්‍රෝම් බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට රතු ආලෝකය අවශෝෂණය කරන පයිටොක්‍රෝම් හැදෙනකොට ආපහු ෆ්ලොරිජින් කියන මල් පිපීම උත්තේජනය කරන හෝමෝනය හැදෙනවා කාගෙද? කෙටි දිවා ශාකවල. හරි. කෙටි දිවා ශාකවල ෆ්ලොරිජින් කියන මල් පිපීම උත්තේජනය කරන හෝමෝනය හැදෙනකොට රතු ආලෝකය අවශෝෂණය කරන පයිටොක්‍රෝම් හින්දා. හරි. එහෙනම් පුතේ අදට අපි මෙතනින් නවත්තමු. සියලු දෙනාටම සුබ දවසක්. අයිබෝවන්.